बनती है। आई बोवन पुंचु दुला पुताला हेमोटम डीपी किड्स यूट्यूब नालिकावट पुंचु आला हेमोम सादरें पिलिगान्नवा ओन्न अदत एक श्रेणी गण गान्न पुंचु दुला पुतालागे माउबस पाडम मालावे तवत अलुत पाडमक मा सूदानम करगेन आवा मे वेनकोट अपि वेड पोत अभ्यास सियल्लम सिदु करमिन तमै यान्ने ओन्न एहेनां අද අපි ඉගෙන ගන්න මේ සූදානම් වෙන්නේ කොහොමද අවරෝහණ අක්ෂර නිවැරදිව පස්රුල ලියන්න කියලා. ඔන්න එහෙනම් අපේ පුංචි දුල පුතාලා වැඩ පොත අරන් සූදානම් වෙන්නකෝ මාත් එක්ක වැඩ පොත අභ්‍යාස කරන්න. ඔන්න පුංචි දුවේ පුතේ ඔයාලගේ වැඩ පොත පෙරලා ගන්නකෝ. ඔන්න අපි අද ලියන්න යන්නේ අවරෝහණ අක්ෂර මොන වටද අවරෝහණ අක්ෂර කියන්නේ ඔව් අවරෝහණ අක්ෂර කියන්නේ පුතේ රූලෙන් පහළට ලියවෙන අකුරු ඔන්න අපි දැන් බලමු පස් රූලේ අපි කොහොමද මේ අවරෝහණ අක්ෂර ලියන්න පුරුදු වෙන්නේ කියලා ඔන්න බලන්නකෝ මුලින්ම අපිට තේනා පුතේ මේ ල අකුර බලන්න හොඳට මතක තියාගන්න ඕනේ පුංචි ඔයාලා මේ අවරෝහණ අක්ෂර ලියවෙන පුතේ පස් රූලේ 2 3 4 5 කියන රූල් යොදාගෙන ඔන්න පළවෙනිට තියෙනවනේ ල අකුර දැන් මේ වෙනකොට අපේ පුංචි දොල පුතාලා ල අකුර ලියන්න දන්නව නේද හැබැයි මෙතනදී අපි තව දුරටත් පුංචි ඔයාලට මේ අකුර නිවැරදිව කොහොමද පස් රූල් ලියන්නේ කියලා පුහුණු කරවන්නයි මේ හදන්නේ බනි එහෙනම් ඔන්න අපි බලමු කොහොමද මේ අකුරු යාලුවා පස් රූලේ ලියන්නේ කියලා බලන්න පුතේ 3 4 කියන රූල් දෙක අතරේ තුන්වෙනි රූල් ටිකක් කිට්ටු වෙන තමයි අපි මුලින්ම මේ ල අකුර ලියන්න පටන් ගන්නෙ ඔන්න මේ විදිහට කෙටි ඉරක් අඳිනවා ඊට පස්සේ පහලට ඇවිත් ඔන්න දෙවෙනි රූලේ වැදිලා පහලට නැවත වතාවක් ඇවිත් පස්වෙනි රූලේ වැදිලා හතරවෙනි රූල දක්වා ගිහින් තමයි පුතේ මේ අකුර ලියලා අවසන් වෙන්නේ ඔන්න එහෙනම් මේ දීලා තියෙන කඩේරි මතින් අපි ල අකුර ලියන විදිය පුරුදු වෙමු. ඔන්න ඔය විදිහට අපි ල අකුර කඩීරි මත ලෙව්වා. එහෙනම් අපි බලමු ඊළඟට අපිට ලියන්න තියෙන අකුර මොකක්ද කියලා. බනි, ඔයාට පුළුවන්ද කියන්න ඊළඟට අපි ලියන අකුර මොකක්ද කියලා. හරි, එහෙනම් මෙහෙම කරමු. බනි ගාව තියෙන පුතේ අකුරු යාලෝ කීප දෙනෙක්. මම දැන් මේ ඊළඟට ලියන්න තියෙන අකුර කියනකොට අපි බලමු බනි එක නිවැරදිව පෙන්නයිද කියලා. ඔන්න අපි ඊළඟට ලියන්නේ මූර්ධජ ල අකුර. ආ බලන්නකෝ පුතේ. බනි හරියට අකුරු යාලුව පෙන්නුවා නේද? හරි ඔන්න එහෙනම් බලමුකෝ අපි කොහොමද මේ අකුරු යාලුව ලියන්නේ කියලා. මේ මූර්ධජ ල අකුරු යාලුව අපි ලියන්න පටන් ගන්න පුතේ මේ 3 4 කියන රූල් දෙක අතරින්. එතකොට මේ තුන්වෙනි රූල් ටික කිට්ටු වෙන තමයි මේ විදිහට අකුරු ලියන්න පටන් ගන්න. ඔන්න මෙහෙම අකුර ලියලා ඔන්න අපි දෙවෙනි රූලේ වැදිලා තුන්වෙනි රූලෙන් නැවත ඔන්න දෙවෙනි රූල දක්වා ගිහින් තුන්වෙනි රූල මත ටික දුරක් ඇවිත් ඔන්න පහළට ගන්නවා ඊට පස්සේ පස්වෙනි රූලේ වැදිලා ඔන්න හතරවෙනි රූලෙන් තමයි පුතේ මේ අකුරු යාලුව ලියලා අවසන් කරන්නේ එහෙනම් අපි දැන් මේ මූර්ධජ ල අකුර නිවැරදිව මේ කඩීර මත ලියමු ඔන්න ඔය විදිහට අපි මූර්ධජ ල අකුර කඩීර මත ලෙව්වා.
දැන් මේ ඉතුරු අකුරු යාළුව ටිකත් පුංචි වල ලියන්න ඕනේ මම මෙතනදී කරන්නේ මේ පුංචි වලට උදව්වක් විදිහට එක අකුරක් ලියලා පෙන්නන එක එහෙනම් අපි බලමු ඊළඟ අකුර යාළුවා ආ ඌ අකුර ආ බලන්නකෝ අපි මනිත් වලට ඌ අකුර පෙන්නනවා ඔන්න පුතේ ඌ අකුරත් අපි ලියන්නේ පස් රූලේ 2 3 4 5 කියන රූල් යදාගෙන එතකොට පුතේ ඌ අකුර මේ ගැටේ ලියන්නේ දෙවෙනි රූලෙන් පටන් අරගෙන මේ 2 3 කියන රූල් අතර ඊට පස්සේ කොක්ක දාලා ඔන්න තුන්වෙනි රූල් දෙකේ හොම චුට්ටක් පහලට ඇවිත් නමයි පස්වෙනි රූලේ වැදිලා හතරවෙනි රූල දක්වා ගිහිල්ලා අකුර ලියලා අවසන් කරන්නේ එහෙනම් අපි දැන් මේ දීලා තියෙන කඩේර මත ඌ අකුරු යාළුවව ලියමු ඔන්න ඔය විදිහට අපි ඌ අකුරු යාළුවවත් කඩීර මත ලියුවා. දැන් ඔයාලා දන්නවා නේද කොහොමද මේ අකුරු යාළුව නිවැරදිව ලියන්නේ කියලා? හොඳට මතක තියාගන්න ඕනි පුතේ. හොඳට උල් කරපු පැන්සලක් ඕනේ අපිට මේ අකුරු යාළුව ලස්සන ලියාගන්න. හරි. එහෙනම් බනි ඊළඟට මං අකුරු යාළුවව කියනවා. බනිගේ අකුරු යාළුවව තෝරලා පෙන්නන්න ඕනේ. ඔන්න අපි ඊළඟට ලියන්නේ පුතේ ඌ අකුර බණී මට තෝරලා පෙන්නන්නකෝ ආ බලන්නකෝ පුංචි දුවේ පුතේ බණී හරියට අපිට අකුරු යාළුව තෝරලා දුන්නා නේද හරි එහෙනම් අපි බලමු මෙන්න මේ අකුරු යාළුවා කොහොමද අපි කඩේර මත නිවැරදිව පස් රූලේ ලියන්නේ කියලා ඔන්න පුතේ මං කලින් කියලා දුන්නා මේ ඌ අකුර ලියන විදිය එතකොට යාට මෙතා පුංචි යාළුවෙක් එකතු වෙලා ඉන්නවනේ. එයාව අපි ලියන්න පටන් ගන්න පුතේ. මේ තුන්වෙනි රූලේ. එතකොට මේ 3 4 කින රූල් දෙක අතර තමයි ඒ යාළුවව ලියවෙන්නේ. ඔන්න තුන්වෙනි රූලෙන් මෙහිම පටන් අරගෙන පහලට ඇවිත් චූටි කන්දක් ආය නැගලා තුන්වෙනි රූලේ වැදිලා ඔන්න පහලට ඇවිත් හතරවෙනි රූලේ වැදිලා ඔන්න ටික දුරක් ඉහළට ගිහින් තමයි මෙන්න මේ යාළුවා ලියන්නේ අපි මෙයාට කියනවා පුතේ ගයින් කිත්ත කියලා පුංචි වාල ටිකක් එක මතකේ තියාගන්නකෝ මෙන්න මේ දෙන එකතුනහම තමයි ඌ අකුර හැදෙන්නේ එහෙනම් අපි දැන් මේ දීලා තියෙන කඩීර මත මේ අකුරු යාළුවව ලියමු ඔන්න අපි කඩීර මත ඌ අකුරු යාළුවව ලියුවා. එහෙනම් අපි ඊළඟට ලියන්නේ මොන අකුරද? ඔන්න බලන්නකෝ. ආ කවුද මේ අකුරු යාළුවා? බනී දන්නවද මේ කවුද කියලා? ඔව් මේ අකුරට අපි කියනවා ද අකුර. ද අකුර ලියන්න පටන් ගන්නෙත් පුතේ පස් රූලේ මේ 2 3 කියන රූල් දෙක අතරේ. දෙවෙනි රූලේ වැදිලා ගැටේ ලියලා ඔන්න ගැටේ ලියවෙනා 2 3 කියන රූල් අතර ඊට පස්සේ කොක්ක ලියලා ඌ අකුර ලිව්වා වගේම බණ්ඩියක් ගන්නවා හැබැයි මේ බණ්ඩිය ලියලා අවසන් කරනවා පුතේ මේ හතරවෙනි රූලේ වැදිලා ඔන්න ඊට පස්සේ හතරවෙනි රූලේ ඉඳන් ආයේ චූටි බණ්ඩියක් ගන්නවා මේ විදිහට පස්වෙනි රූලේ වැදිලා චුට්ටි දුරක් ඉහළට ගිහින් තමයි ද අකුර ලියලා අවසන් කරන්නේ එහෙනම් අපි දැන් මේ අකුරු යාළුවව පස් රූලේ ලියමු
अन्न ये विधि है टापी में दाखरु याल वावा काढ़ेरे मातले हुआ देंगो याल टे पुलवान नी दमी अभ्यासे सांपूर्ण करन ओ देंगो अपे पुंच तुला पुताला दान वा कहो मद काढ़ेरे मात नी वर दिवा करु लियान निकेला अन्न अपे बाल में है ना ईलांग टापी लिए ना कुरे बानी दानों दी लंग टापी लियाने मोना कुरे दिखेला हरी अन्न मा अकुरु याल वावा केना बानी तोरला मने पेन्ना नौने ඊළඟට අපි ලියන්න පුතේ අ අකුර අපි බලමු නිවැරදිව පෙන්නයිද කියලා අපේ බණී අකුරත වරලා ආ හරියට හරි නේද පුතේ බලන්නකෝ බණි දැන් පුංචි වල වගේම හරිම දක්ෂයෙක් වෙලානේ හරි එහෙනම් අපි බලමු කොහොමද මේ අකුරු යාලුවා කඩීර මත නිවැරදිව පස්රුලේ ලියන්නේ කියලා ඔන්න එහෙනම් අපි බලමු පුතේ කොහොමද මේ අ අකුරු යාලුවා පස්රුලේ ලියවෙන්නේ කියලා පස්රුලේ දෙක තුන හතර පහ කියන රූල් අතර තමයි මේ අකුරු යාලුවා ලියන්නේ. එතකොට මෙන්න මේ විදිහට දෙවෙනි රූලෙන් ගැටය ලියන්න පටන් ගන්නවා. ඊපස්සේ මේ දෙක තුන කියන රූල් අතර ගැටය ලියලා කොක්ක දාලා ඔන්න දා අකුර ලිව්වා වගේම බණ්ඩිය ලියනවා. මේ බණ්ඩිය හතරවෙනි රූලේ ටික දුරක් ඉස්සරහට යනවා. ඔන්න පහලට එනවා. ඔන්න පුතේ පස්වෙනි රූලේ වැදිලා ඉහළට ගිහිල්ලා මෙන්න මේ විදිහේ හැඩයක් ලියලා අපි ඔන්න අකුරු යාලුවා ලියලා අවසන් කරනවා. එහෙනම් දැන් මේ කඩේර මත දීලා තියෙන මේ ආ අකුරු යාලුවා අපි ලියලා බලමු කොහොමද නිවැරදිව මේ අකුර ලියන්නේ කියලා. ඔන්න පුතේ අපි මේ විදිහට ආ අකුර නිවැරදිව කඩීර මත ලෙව්වා. එහෙනම් අපි බලමු ඊළඟට අපිට ලියන්න තියෙන අකුරු යාලුවා කවුද කියලා. ඔව් අපි ඊළඟට ලියන්නේ පුතේ ආ අකුර. මොකක්ද? ආ අකුර. ඔන්න බලන්නකෝ කොහොමද අපි ඒ අකුර ලියන්නේ කියලා. ඔන්න පුතේ අපි කලින් ආ අකුර ලිව්වනේ. ඔන්න ඒ විදිහටමයි ලියන්නේ. හැබැයි මේ ආ අකුරට පුතේ තව යාළුවෙක් එකතු වෙනවා. එතකොට තමයි අපි මේ අකුරු යාළුවව ආ කියලා ශබ්ද කරන්නේ. බලන්නකෝ ඒ යාළුවව ලියවෙන්නේ පුතේ පස් රූලේ 3-4 කියන රූල් දෙක අතර. ඔන්න තුන්වෙනි රූල ටික පහලින් පටන් අරන් තුන්වෙනි රූලේ වැදිලා ඔන්න පහලට ඇවිත් තමයි හතරවෙනි රූලෙත් වැදිලා ආයෙ චුට්ටක් උඩට ගිහින් තමයි මේ යාළුවව ලියලා අවසන් කරන්නේ. අපි පුතේ මෙයාව තනියෙන් තිනකොට හඳුන්වනවා ඇලපිල්ල කියලා. ඔන්න එක මතක තියාගන්න. හැබැයි මෙන්න මේ යාළුව දෙන්නම එකතු වුණාම මේ ආ අකුර හැදෙනවා. මෙයා තනියෙන් හිටියොත් විතරයි පුතේ අපි ඇලපිල්ල කියලා කියන්නේ. එතකොට දැන් මේක අකුරා. මේ අකුර තමයි ආ කියන අකුර. එහෙනම් අපි බලමු මේ දීලා තියෙන කඩීර මත මෙන්න මේ අකුරු යාළුවා කොහොමද ලියන්නේ කියලා. කොහොමද දැන් අපි මේ අකුරු යාලා ශබ්ද කරන්නේ ආ ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් පුතේ ඉතිරි අකුරු යාලුව ටිකත් ලස්සනට ලියන්න එහෙනම් බනි අපි ඊළඟට ලියන්නේ මොන අකුරද ඔන්න මා අකුරු යාලුවා කියනවා දැන් ඔය අකුරු අතරින් ඔයා ඒ අකුරු යාලුවා මට නිවැරදිව පෙන්වන්න ඕනේ ඔන්න අපි ඊළඟට ලියමු ඈ අකුර අපි බලමු බනි නිවැරදිව අපිට පෙන්වලා දෙයිද කියලා ආ හරියට හරි නේද පුතේ එහෙනම් අපි දැන් බලමු
මෙන්න මේ අකුරු යාලුවව කොහොමද අපි ෆස්ට් රූල් ලියන්නේ කියලා. ඔන්න බලන්නකෝ. එතකොට මෙන්න මේ අ අකුරට තව යාලුවෙක් එකතු වුණාම තමයි මේ ඈ කියන අකුර හැදෙන්නේ. මෙන්න මේ යාලුව තනියෙන් ඉන්නකොට නම් අපි කියනවා කෙටි ඇද පිල්ල කියලා. හැබැයි පුතේ මේ දෙන්නම එකට යෙදුනහම අපි ශබ්ද කරන්නේ ඈ කියලා. කොහොමද? ඈ. දැන් අපි දන්නවනේ මේ අ අකුර ලියන විදිය නේද? එතකොට මෙන්න මේ යාලුවව ලියන්නේ පුතේ පස් රූලේ මේ 3 4 කියන රූල් දෙක අතර. තුන්වෙනි රූලේ මෙන්න මේ විදියට කෙටි ඉරක් අඳිනවා. ඊට පස්සේ ඔන්න පහළට ඇවිල්ලා හතරවෙනි රූලේ වැදිලා ඔන්න ටිකක් ඉහළට ගිහින් තමයි මෙන්න මේ අවලියලා අවසන් කරන්නේ. දැන් ඔන්න මේ දෙන්නම යෙදුනහම ඈ කියන අකුර හැදෙනවා. දැන් අපි බලමු එහෙනම් මේ ඈ අකුර පස් රූලේ කොහොමද ලියන්නේ කියලා මේ කඩීර මත ලියලා. එහෙනම් අපි දැන් මේ අකුරු යාලුවව ලියමු. ඔන්න අපි දැන් මේ විදිහට ඈ අකුරු යාලුවවත් කඩීර මත ලිව්වා. එහෙනම් බණී අපිට තවත් අකුරු යාලුවෝ ඉන්නවා ලියන්න. දැන් අපි මේ ලියන්නේ අවරෝහණ අක්ෂරනේ. ඔන්න අපි එහෙනම් බලමු ඊළඟට අපි ලියන අකුරු යාලුවා කවුද කියලා. ඔන්න බලන්නකෝ. ආ කවුද මේ අකුරු යාලුවා? ඈ. මොකද්ද? ඈ. බලන්නකෝ අපේ බණිත් ඒ අකුරු යාලුව පෙන්නන විදිය. දැන් පුතේ මං කලින් කිව්වා වගේමයි අපි දැන් දන්නවා මේ අ අකුර ලියන්න නේද? එතකොට මෙන්න මේ යාලුව එකතු වුණාම තමයි පුතේ ඈ කියන අකුර හැදෙන්නේ. එතකොට මේ යාලුව තනියෙන් ඉන්නකොට අපි කියනවා දික්කද පිල්ල කියලා. එතකොට මේක පිල්ලම. හැබැයි මේ දෙන්න යෙදෙනකොට මේ දෙන්න මේක ළඟ යෙදෙනකොට අපි කියනවා ඈ අකුර. මොකද්ද ඈ අකුර? ඔන්න බලන්නකෝ මෙන්න මේ යාලුවව කොහොමද අපි පස් රූල් ලියන්නේ කියලා. පස් රූලේ 3 4 කියන රූල් අතර තමයි පුතේ මේ යාලුවව ලියන්නේ. එතකොට මේ තුන්වෙනි රූලේ මෙන්න මේ විදිහට කෙටි ඉරක් අඳිනවා. ඔන්න ඊට පස්සේ ආයේ පහළට එනවා. ඔන්න ආයතේ පැත්තට කෙටි ඉරක් ඇඳලා මේ හැඩයට ලියලා හතරවෙනි රූලේ වැදිලා ටිකක් උඩට ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි පස් රූලේ අපි මෙන්න මේ පුංචි යාලුවව ලියන්නේ. දැන් එතකොට මේ අකුර තමයි පුතේ ඈ අකුර. එහෙනම් අපි බලමු මේ දීලා තියෙන කඩීර මත කොහොමද නිවැරදිව පස් රූලේ මේ අකුරු යාලුව ලියන්නේ කියලා. ඔන්න අපි ඔය විදිහට මේ ඈ අකුරු යාලුවවත් කඩීර මත ලිව්වා. බණී ඔන්න අපි ළඟට සූදානම් වෙන තවත් අකුරු යාලුවෙක් ලියන්න. බණී දන්නවද කවුද කියලා? ආ ඔන්න එහෙනම් මං කියන්නම්. බණී එතකොට ඔයා ගාව තියෙන ඔය අකුරු කාඩ්පත් අතරේ මට ඒ අකුරු යාලුවා තෝරලා දෙන්න ඕනේ. ඔන්න අපි ළඟට ලියන්නේ ඊ කියන අකුරු යාලුවා. ආ බලන්නක පුතේ බණි හරියට අපිට ඒ අකුර තෝරලා පෙන්නවා නේද? හරි ඔන්න එහෙනම්
අපි බලමු මේ යාළුව කොහොමද පස් රූලේ ලියන්නේ කියලා. බලන්නකෝ පස් රූලේ මේ 3 4 කියන රූල් දෙක අතරේ මේ ගැටය ලියනවා. ඊට පස්සේ පුතේ පහලට ඇවිල්ලා 4 වෙනි රූලේ වැදිලා ඔන්න අපි 2 වෙනි රූල දක්වා ඉහළට යනවා. ඊට පස්සේ උනා ආයෙත් පහලට ඇවිත් 4 වෙනි රූලේ වැදිලා අවසන් කරනවාද අපි? නෑ. ඔන්න එතනින් ආයෙත් පහලට එනවා. ඔන්න 5 වෙනි රූලේ වැදිලා ටිකක් ඉහළට ගිහින් තමයි පුතේ මේ ඊ අකුරු යාළුවා ලියලා අවසන් කරන්නේ. එහෙනම් අපි බලමු මේ දීලා තියෙන කඩීරේ මත මේ ඊ අකුරු යාළුවව නිවැරදිව ලියන්න. ඔන්න ඔය විදිහට අපි මේ ඊ අකුරු යාළුවව කඩීර මත ලියුවා. ඔන්න පුංචි දුවේ පුතේ අපි දැන් මේ ඉගෙන ගන්න අවරෝහණ අක්ෂර ලියන විදිහනේ නේද? ඔන්න අපිට තව එක අකුරු යාළුවෙක් ඉන්නවා ඉගෙන ගන්න. ඒ කවුද කියලා දන්නවද? ඔව් ඒ තමයි සංඥක ද අකුර. එහෙනම් අපි බලමු මේ සංඥක ද අකුර කොහොමද පස් රූලේ ලියන්නේ කියලා. ඔන්න බලන්නක පුංචි දුවේ පුතේ මේ සංඥක ද අකුර අපි කොහොමද ලියන්නේ කියලා මං කලින් කිව්වා වගේම තමයි මේ සංඥකේ ලියවෙන්නේ පුතේ පස් රූලේ 3 4 කියන රූල් දෙක අතර 4 වෙනි රූලට ටිකක් ඉහළින් අපි සංඥකේ ලියන්න පටන් ගන්නවා ඊට පස්සේ ඔන්න 2 වෙනි රූල දක්වා ඇවිත් ඔන්න එතනින් අපි පටන් ගන්නවා ගැටය ලියන්න 2 3 කියන රූල් අතර ගැටය ලියලා කොක්ක දාලා ඔන්න අපි දාකුරේ බණ්ඩිය ලියනා පුතේ 4 වෙනි රූල දක්වා ලොකු බණ්ඩිය එහෙම ලියලා ඔන්න පුංචි බණ්ඩිය අපි ලියන්න පටන් ගන්නවා 4 වෙනි රූල ඉඳලා 5 වෙනි රූල දක්වා ඔන්න එකපාරටම 5 වෙනි රූලෙන් නවත්තන්නේ නැහැ ටිකක් ඉහළට ගිහින් තමයි මේ අකුර ලියලා අපි අවසන් කරන්නේ එහෙනම් අපි දැන් මේ සංඥක දාකුර 5 රූලේ ලියමු ඔන්න පුංචි දුවේ පුතේ මෙන්න මේ විදිහට මම සංඥක ද අකුර පස් රූලේ ලියන්නේ කොහොමද කියලා පෙන්නලා දුන්නා. ඔන්න එහෙනම් දැන් පුංචි ඔයාලට තියෙනවා මේ වැඩ පොතේ අභ්‍යාස නිවැරදිව කරන්න නේද? මම දැන් මෙතනදි කරේ එක අකුරු යාළුවෙක් ලියන දේ පෙන්නලා දීලා පුංචි උදව්වක්. එහෙනම් අපේ පුංචි දුවල පුතාට පුළුවන් වැඩ පොතේ අවරෝහණ අක්ෂර ටික නිවැරදිව කඩීර මත ලියන්න. ඔන්න පුංචි දුවේ පුතේ අද අපි පුංචි ඔයාලගේ වැඩ පොතේ අභ්‍යාස වලින් අවරෝහණ අක්ෂර නිවැරදිව කොහොමද පස් රූලේ ලියන්නේ කියලා පුරුදු වුණා. එතකොට ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා තිත්තිරි මත අකුරු ලියමින් පස් රූලේ නිවැරදිව අකුරු ලියන්නේ කොහොමද කියලා පුරුදු වෙන්න. එහෙනම් බනි දැන් මම මේ සූදානම් වෙන්නේ අදට මගේ පාඩම මෙතනින් අවසන් කරන්න. දැන් අපේ පුංචි දුවල පුතාලා වැඩ පුතේ අභ්‍යාස නිවැරදිව කරන්න කියලා ඔන්නම නැවත වතාවක් කියනවා. එහෙනම් තවත් අලුත් පාඩමකින් නැවත හමු වෙනතුරු පුංචි දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.